සිංහල සිනමාව 1947 දක්වා දිවයන වර්තමානයේ මිලි කැගින යන කොටෙකුත් බිහි වුණත් සිංහල සිනමාවේ ආරම්භයත් එක්ක බිහි වුණු නිලි රැජින පිළිබඳව අතීතය ආවර්ජනය කරන්නයි අපි සූදානම් වෙන්නේ. විස්මිත ටීවී අපි කණ්ඩායම අද ආවේ අපූරු තැනකට. ඒ තමයි නිලංති ජයවර්ධන මහත්මියගේ නිවසට. අයිබන් නැත්නම්ද? ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මුලින්ම මෙහෙම කතා කරොත් හොඳයි කියලා හිතනවා. 1978 ඔක්තෝබර් 28 වෙනිදා තරව උදෑසනක නිලි රජිනිය නැත්නම් ගීත කෝකලාගේ රුක්මණී දේවිය ජායල තුඩැල්ල දේවමාතා දේවමිතුර අධිසදී අවසන් සුසුම්පද වාතාවරයට මුසු කළා. ඒ වෙනකොට සිංහල සිනමාව සෑහෙන පොහොසත්. ඒ රුක්මණී දේවිය නිසා කිව්වොත් නොවැළි වැඩදි. ඉතින් මේ රුක්මණී දේවියගේ පවුලේ සාමාජිකයින් අතරින් එකම එක සාමාජිකාවක් අද ජීවතුන් අතර ඉන්නවා. ඒ තමයි හෙලන් නිලන්ති ඩැනියල්ස්. රුක්මණී දේවිය ඇගේ ජීවන විත්ති පොතේ මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා. රුක්මණී දේවියගේ හඬටත් රුවටත් සමාන එකම එක්කෙනා හෙලන් නිලන්ති ඩැනියල්ස් මහත්මිය කියලා. ඇය අද සැඳෑ සමය ගත කරන්නේ ජීවිතේ. ඇයව රැකබලා ගන්නේ, ආරක්ෂා කරන්නේ ඇගේ එකම දියණිය නිලන්ති ජයවර්ධන මහත්මිය. අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේදී නිලන්ති ජයවර්ධන මහත්මියත් එක්ක කෙටි පිළිසඳරකින්. ඉතින් අපි කතා කරමු. කොහොමද නිලන්ති ජයවර්ධන මහත්මිය? එතකොට මේ හෙලන් නිලන්ති ඩැනියල්ස් මහත්මිය පිළිබඳව ඔබගේ මෑණියන් පිළිබඳව කතා කරමු. ඇත්තටම රුක්මණී දේවිගේ නැගණියන්ගෙන් පස්වෙනියා, මගේ අම්මා අක්කා කෙනෙක් හිටියා. එතකොට රුක්මණී දේවි දෙවෙනියා, තුන්වෙනියා අම්මගේ අයියා, ඊට පස්සේ තව අම්මගේ අක්කා කෙනෙක් හිටියා, ඊට පස්සේ අම්මා, ඊට පස්සේ තව බාල නැගණියක් හිටියා. දැන් කවුරු ජීවිතුන් අතර නැහැ, මගේ අම්මා විතරයි ඉන්නේ. ඉතින් ඇයත් දැන් ගොඩක් රෝගාතුර වී සිටින්නේ, ඇයව රැක බලාගන්නේ මමයි. ඉතින් මංගාව තමයි ඇය ඉන්නේ. හතරම ඉතින් එයාගේ වියෝවෙන් පස්සේ එයාගේ කොම සින්දු ගායනා කළේ මගේ මව. ඉතින් ගොඩක් ඒ කියන්නේ හැමෝම කිව්වා ඇගේ හඬටත් ඇගේ රුවටත් ගොඩක් සමාන කම් තිබුණේ මගේ අම්මට තමයි. ඇගේ කටහඬ සමාන කටහඬක් මම හිතන්නේ අදටත් ඇගේ හඬට කාටවත්ම මං හිතන්නේ බෑ යාගේ ඒ හඬින් ගීත ගායනා කරන්න පුළුවන් කියලා. නමුත් යන්තමින් හරි මගේ අම්මට ඒ කටහඬ පිහිටලා තිබුණා. නමුත් අදට ඇයට ගීත ගායනා කිරීමට නොහැකි රෝගාතුර වෙලා ඉඳින්නේ. ඉතින් ඇත්තටම මේ හරි ආඩම්බරයි. ඉතින් මගේ මෑණියන් කියන්නේ මගේ අම්මගේ අක්කාගේ ඒ ගමන සෑහෙන දුරට නියෝජනය කරාට. ඇය දිගින් දිගටම අදහස් දක්වගෙන යනවා. කොහොමත් විටින් විට මට පොඩි පොඩි බාධා කිරීම කරන්න සිද්ධ වෙනවා. වර්තමාන සමාජයේ නව යොවුන් පරපුර අතීතයේ සිනමාව පෝෂණය කළ අය පිළිබඳව පිරික්සනවා ටිකක් අඩුයි, හොයා බලනවා ටිකක් අඩුයි, අවධානය යොමුලා තියෙනවා ටිකක් අඩුයි. ඇත්තටම රුක්මණී දේවි පිළිබඳව ඔබ නොදන්නා තොරතුරු ගොඩක් අපි නිලන්ති ජයවර්ධන මහත්මියගෙන් අහලා දැනගන්න කැමතියි. ලංකාවේ අද අපිට දකින්න හම්බෙනවා සිනමා තුළ නළුව වගේම නිළිය ගොඩක්. තෙලනාට්‍ය කලාවේ ඒ වගේම වේදිකාවේ නිළිය ඕනෑ තරම් ඉන්නවා. මට පුංචි කතාවක් මතක් වෙනවා. ලංකාවේ සිනමා ඉතිහාසයේ අවුරුදු නැත්නම් 1947 දක්වා දිව ගියාට ලෝක ඉතිහාසයේ දිව යනවා 1813 දක්වා. ඒ පැරණිම සිනමාව තමයි භාරතීය සිනමාව. භාරතීය සිනමාවේ පළවෙනි චිත්‍රපටිය තමයි රාජා හරිශ්චන්ද්‍ර කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටයේ නළුව විතරයි රඟපෑවේ, නිළියක් රඟපෑවේ නැහැ. නිළියක් වෙනුවට නළුවෙක් නිළියෙක් විදියට ඇඳගෙන තමයි රඟපෑවේ. මම මේ කතාව කියන්න ගත්තේ අතීතයේ නිළියන්ට රඟපෑමට වරම් ලැබුණේ නැහැ. ලංකාවේ ඒ වගේමයි. ඉතින් මේ වරම ලැබුණේ
සුක්මනී දේවීගෙන් ඒක අභිමානයෙන් මතක් කරන්න ඕනේ වර්තමාන සමාජයේ ඒකන දන්නේ නැහැ මේ නිලිය ඕනතරම් හිටියට ආරම්භයේ සිදුවුනේ කොහොමද රුක්මනී දේවීගෙන් පස්සේ තමයි මේ ආරම්භයේ සිදුවුනේ කියන වග දන්නේ නැහැ ඉතින් ඒක නම් මොකද හිතන්නේ නැති මහත්මයා ඒ කියන්නේ රුක්මනී දේවී නොවන්නට අද වන විට මම හිතන්නේ මාළි පොන්සේකා ඒ වගේ නිලි රජුන් ගිහි වෙන්නේ නැහැ ගිහින එකක් නැහැ කියලා මොකද හිතන්නේ ඇත්තටම ඇය ඒ ඉතිහාසය ගත්තොත් ඒ මොකද ගෑනු චරිතවලට රඟපාන්න يعني ඉදිරිපත් වෙලා නැහැ කවුරුත්ම ඉතිහාසයේ ඔක්කොම පිරිමි තමයි ගෑනු විදියට ඇඳලා රඟපාලා තියෙන්නේ නමුත් මගේ ලොකු අම්මා රුක්මනී දේවි ඇයි අභියෝගය බාර අරගෙන සිංහල සිනමාවට පිවිසිලා ඒ චරිතවලට ඒ කියන්නේ ඇය මේ ගෑනු චරිත රඟපාල ඒ අභියෝගය මැද ඉතින් එතනින් පස්සේ තමයි මම හිතන්නේ ගොඩාක් ඒ කියන්නේ අද සිංහල සිනමාවේ සෑහෙන නිලියන් බිහි වෙලා තියෙනවා ඉතින් මම හිතනවා මගේ ඒ ලොකු අම්මා රුක්මනී දේවි අදටත් ලංකාවේ පළවෙනි නිලිය ලෙස මේ නම හොවා දැක්කලා තියෙනවා ඉතින් ඇත්තටම ඒක අපිට ගොඩාක් ලොකු ආඩම්බරයක් ඒ අපි කතා කරේ රුක්මනී දේවීගේ රංගනයක් පිළිබඳව අර ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන ඒ කියවනට අභියෝග කළේ රුක්මනී දේවි අදයි නෙමෙයි ඒ කාලෙමයි ඇය රංගනයේට වගේම ගායනයට අති දක්ෂයි ඇය මේ නිලන්ත මහත්මිය කොච්චර විතර ගීත ගායනා කළද මතකේ තියෙන විදිහට විශාල ප්‍රමාණයක් තියෙනවා මගේ තරමට මෙතන 4-5000කට වැඩි මොකද මේ යා ගීත ගායනයට එළඹලා තියෙන අවුරුදු 13 දී කියන්නේ ඕසී බුද්ධගයා විහාරේ එළි ගුරුතුමා වෙලා තියෙන රූපසින මාස්ටර් ඈව පුහුණු කරලා තියෙන්නේ මම හිතන්නේ ඇත්තටම මගේ ලොකු අම්මට සිංහල කියවන්න බෑ ඉතින් යා ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි හැම සින්දුවක්ම මොකද අපි චූටි කාලේදලා දැකලා තියෙනවා සිංහලෙන් يعني ඉංග්‍රීසි වලින් ලියාගෙන තමයි සිංහලෙන් ඒ සින්දුව සමහන් හිතනවා සිරි බුද්ධගයා විහාරේ වගේ හරිම يعني හරි අමාරු වචන තියෙන්නේ ඉතින් ඒ වුණාට මම හිතනවා සිංහල කාන්තාවකටත් වැඩිය ලස්සනට උච්චාරණය කරලා ඒ ගීත ගායන හැකියාව ඇයට ඒක උපැත්තියම පිටලා තියෙනවා ඉතින් අවුරුදු 13 න් පටන් අරගෙන මම හිතන්නේ අන්තිම يعني 1978 ඒ ඔක්තෝබර් යා නැති වෙන කනොත් ඉතින් ගීත ගායනය ඇගේ කියන්නේ ස්ටේජ් වලද ෆිල්ම්ස් වලද මතන අන්තිම සින්දු අහසින් පොළවට ගීත සෑහෙන ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා ඒක මම හිතනවා අදටත් නිලි ගායිකාව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේම නැටුමටද පැවුමටද රඟපෑමටද මොකද දැන් අද කාලේ ගොඩක් ඉන්නවා ඒ තුනටම දක්ෂයි ගොඩක් ඉන්නවා නමුත් ඒ කාලේ මම හිතන්නේ ඔය වගේ හැම දෙයකම දක්ෂකමක් තිබිලා සෑහෙන ඉතින් ජනප්‍රියත්වයක් දරාගෙන ආයකම කාන්තාව කියලා මට ඉතින් ආඩම්බරෙන් සඳහන් කරන්න පුළුවන් අද ඇයිගේ ගීත අහනකොට අපිට හිතෙන්නේ නැහැ ඇය සිංහල නෙමෙයි කියලා. තව දෙයක් කියන්න ඕනේ රුක්මනී දේවිය වුණාට ඇය දේසි රාසම්මා ඩැනියල්ස්. පහු වෙනකොට ලාමික පරිවර්තනයකට ගියා. ඇයි එහෙම වුණේ කියලා කියන්න පුළුවන්ද? ඇත්තටම ඇය දේසි රාසම්මා ඩැනියල්ස්. ඉතින් පස්සේ පසු කාලිනව කලාවට පිවිසුණාට පස්සේ සාමාන්‍යයෙන් ඒ නම් වෙනස් කරනවා. එතකොට ඇගේ පියා තමයි රුක්මනී දේවි යන නාමය ඇයට කලාවට සම්බන්ධ වුණාට පස්සේ ඒ නම ඇයට ලබා දීලා තියෙනවා. එතනින් පස්සේ ඉතින් ගොඩාක් ඈව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රුක්මනී දේවි කිව්වොත් තමයි කවුරුත් අදටත් දන්නේ. ඔව්. රුක්මනී දේවිය පිළිබඳව එහෙමත් නැත්නම් එළ ගීත කෝකිලාවේ නිලි රැජින පිළිබඳව අපිට මේ වගේ පුංචි කතාබහකින් අවසන් කරන්න බැහැ. දවස් ගණන් කතා කරන්න පිළිවන්. චිත්‍රපට ගණනාවක්, ගීත ගණනාවක් විශාල වශයෙන්. සම්බන්ධ වෙච්ච ඇය පිළිබඳව කතා කරමු කතා බහ අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඇයගේ මේ ගීත හඬ
මේ ගායන විලාසය නැත්නම් මේ රංගනය සුවහසක් ලෝකවාසීන් රස වින්දා. ඇය අපෙන් සමුවරගෙන අවුරුදු 43ක් වුණත් දශක 4ක එහා පැත්තේ අතීතයේ දිව ගියත් අදටත් මාධ්‍ය තුල අපි ඇයගේ ගීත අහනවා ඇයගේ රංගනයන් දකිනවා. ඉලන්ති මාත්මිය මම කැමති දැනගන්න ඇයගේ ගීත ඔය විදිහට සමාජයේ පොඩ පොඩ ෂර් වෙන්න අරිනවද? එහෙමත් නැත්නම් ඔබ ගීත ගායනා කරන කෙනෙක් නේ, රුක්මනී දේවී ගීත ඔබ අපූර්වට ගායනා කරනවා නේ, බලාපොරොත්තු ඒ ගීත ඉදිරියට ගායනා කරන්නද? එහෙමත් නැත්නම් මොකද්ද ඉගෙන ගන්න අදහස? ඉතින් ඇත්තටම දැන් ඇගේ යෝවෙන් පස්සේදී මගේ මෑණියන් ඒ ගීත ගායනා කරා. දැන් ඉතින් ඇයත් ගොඩක් අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා ඉතින් මම හිතනවා ඉතින් ඒගොල්ලන්ගේ කටහඬ චුට්ටක් හරි මට ඇති කියලා. ඉතින් ඉදිරියට පොඩ්ඩක් ඒ ගැන සලකලා බලලා. ඔව් බොහොම සතුටුදායක ආරංචියක්. රුක්මනී දේවීගේ හඬ ඒ හඬ ඒ ආකාරයෙන්ම අපිට අහන්න බැරි වුණා. අපිට ඒ ආසන්නයෙන් ඒ හඬ අහන්න හැකි වෙයි කියලා අපි හිතනවා. මොකද මේ නිලන්ති දේවදත්ත මහත්මියට ඒ හඬ ගොඩක් දුරට පිටිලා තියෙනවා. අද මේ පුංචි රුක්මනී දේවීලා බොහෝ සෙයින් බිහි වෙනවා ලංකාවේ. හැබැයි රුක්මනී දේවීගේ අහලකටවත් තියන්න අමාරුයි. ඉතින් මේ රුක්මනී දේවීගේ ගීතවල මම හිතන්නේ නම් වර්තමානයේ සැබෑ උරුමකාරිය ඔබ. ඉතින් අපි හිතනවා ඔබ දිගටම මේ රුක්මනී දේවී ගීත අරගෙන යයි කියලා. මේ තවපොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ රුක්මනී දේවී ජීවිතයෙන් සමවරගෙන අවුරුදු 43ක් වෙනවනේ. එතකොට මේ ඔක්තෝබර් මාසේ 28 වෙනිදා තමයි දිනය. එදාට පුණ්‍ය කටයුතු සිද්ධ වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිද්දමුල්ල ඩ්‍රීම්ස් ශ්‍රී ඩ්‍රීම්ස් කලායතනයේ අධ්‍යක්ෂක නුවන් විද්‍යාශ්‍රී කලාකරුවා කලාකරුවෝ අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෝ එකතු කරගෙන 28 වෙනිදාට දානමය පින්කමක් කරනවා. රුක්මනී දේවී උපන්දිනය වෙච්ච ජනවාරි 15 වෙනිදා රුක්මනී දේවී ස්වර්ණ ගී එකතු කරලා ලස්සන සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ඉතින් මේ රුක්මනී දේවිය දැහින් දැකලවත් නැහැ. ඉතින් ඒ ගැන ඒ වර්තමානයේ තරුණ පරපුර ඒ ගැන නැඹුරු වීම ගැන ඔබතුමීට මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මේ පෞද්ගලිකව නුවන්ව දන්නවා. මොකද ඇය ගොඩක් මගේ ලොකු අම්මගේ ඒ කියන්නේ රසිකයෙක්. එදා ඉඳලා මේ කියන්නේ මම හිතන්නේ එයාගේ යෝවෙන් පස්සේ ගොඩක් මම හිතන්නේ මගේ මෑණියන්ගෙත් එයා ෂෝ එකක් කරා. ඉතින් ගොඩක් මම හිතන්නේ හැම අවුරුද්දෙම නුවන්නේ පුණ්‍ය කටයුතු ඒ විදියට ඔක්තෝබර් 28 වෙනිදාට දානමය පින්කමක් දෙනවා. අනිවාර්යෙන්ම අපිටත් ඒක ටෙලිෆෝන් කරලා කියනවා මේ විදියට ඒක සිද්ධ වෙනවා. මට ගොඩක් දුරට ආරාධනා කරනවා. මට යන්න පුළුවන් අවස්ථාවල මම ඒවට සහභාගී වෙලක් තියෙනවා. ඇත්තටම මම හිතන්නේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලත් ඔය වගේම ගීතමය ජනවාරි 15 වෙනිදා ඇගේ ජන්මදිනය වෙනුවෙන් ලොකු ෂෝ එකක් තිබ්බා කියලා මේ මටත් ආරාධනා කරා. මමත් ගිහිල්ලා ඇත්තටම සින්දු මගේ මමයි මගේ මහත්තයයි දෙන්නම අපි දෙන්නම ගිහිල්ලා ගීත ගායනා කරා. ඉතින් ඇත්තටම මම නුවන්ට ස්තුතිවන්ත වෙනවා මේ මේ තරුණ පරපුර. ඒ කියන්නේ රුක්මනී දේවී දෑහින්වත් දැකලා නැහැ. ඉතින් ඒ වගේ ඒ කලාකාරියට එච්චර ආදරය කරලා ඒක ඒ අමරණීය නාමය අමතක නොකර අදටත් මේ වගේ පුණ්‍ය කටයුතු කරලා මේ වගේ සංගීත සම්දර්ශන පවත්වලා ඇව කියන්නේ ශ්‍රී ලාංකික හැමෝටම ඒක මතක් කර දීමම ගොඩාක් ලොකු දෙයක් ලෙස මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඔව් මේ කෙටි පිළිසකර අමාරකම් තමයි සූදානම් වෙන්නේ. ඊට පෙර අතුව මම අහන්න කැමති නිලන්ති මාත්‍ය ඔබතුමියගේ පෞලික රූප පොඩ්ඩක් ඉස්සර කියන්න. මමයි මගේ මහත්තයයි මට එකම දියණියක් ඉන්නවා. ඉතින් දැන් අම්මත් මංගාව තමයි ඉන්නේ. හොඳයි එහෙනම් එලන් නිලන්ති ඩැනියල්ස් මහත්මිය තවමත් ජීවතුන් අතර ඉන්නවා. එතුමියටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනකම නිලන්ති ජයවර්ධන මහත්මිය ඔබගේ කලා කටයුතු නැත්නම් රැකියා කටයුතු ඒ සියල්ලක්ම දියුණු දියුණු පත් වේවා කියලා මේ කෙටි පිළිසඳර අපි අසන් කරනවා. බොහොම ස්තුතියි.